අදත් මාස්ටර් එකක දෙන හැමෝටම සුබ දවසක්. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපිටම කියලා අපිට අවශ්‍ය ඩීටේල්ස් දාලා ලේසියෙන්ම QR කෝඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු මොකද්ද මේ QR කෝඩ් එකක් කියන්නේ කියලා. Quick response කියන එක තමයි මේ විදිහට QR කියලා කෙටි කරලා තියෙන්නේ. සරලවම කිව්වොත් මේ QR කෝඩ් එකක් කියන්නේ අපි ක්ලික් කරන හෝ ටච් කරන ලින්ක් එකක තවත් ස්වරූපයක්. සංකේතාත්මක කොටු සහිත රූපයකින් මොන හරි data ටිකකට අපි යොමු කරන එක තමයි මේ QR කෝඩ් එකකින් කරන්නේ. ඔයා දැනටමත් දන්නවා අපිට මේ QR එකේ තියෙන data ටික ගන්න නම් අපිට මේක ස්කෑන් කරන්න වෙනවා. අපිට පුළුවන් බොහොම පහසුවෙන් QR කෝඩ් reader app එකක් use කරලා හරි ඔයාගේ smartphone එකේ camera එකට QR කෝඩ් read කරන්න පුළුවන් නම් ඒ camera එකෙන් හරි මේක ස්කෑන් කරගන්න. දැන් මම කියන්නම් මම මේ විදිහට QR කෝඩ් ගැන කියලා QR කෝඩ් එකක් හදාගන්න හැටි කියා දෙන්නේ ඇයි කියලා. ගොඩක් වෙලාවට අපි print කරන්න හදන design වලට QR කෝඩ් add කරනවා. උදාහරණ විදිහට newspaper එකකට, book cover එකකට, banner එකකට, leaflet එකකට වගේ විවිධ design වලට අපි QR කෝඩ් add කරනවා. මේ විදිහට QR කෝඩ් එකක් add කරන එකේ තියෙන ප්‍රධානම වාසිය තමයි සම්පූර්ණ design එකේ ඉතා පොඩි ප්‍රමාණයක් පාවිච්චි කරලා අපිට පුළුවන් ලොකු details ප්‍රමාණයක් බොහොම පහසුවෙන් එක scan එකකින් තව කෙනෙකුට දෙන්න. ඒ වගේම QR කෝඩ් එකක් ඇඩ් කරාම ඩිසයින් එකට හොඳ ගැම්මක් නැත්නම් ප්‍රොෆෙෂනල් ලුක් එකක් එනවා. මෙන්න මෙතනදී ගොඩක් අය කරන වැරද්ද තමයි මේ ප්‍රොෆෙෂනල් ලුක් එක විතරක් ගන්න හිතාගෙන Google එකෙන් QR කෝඩ් කියලා සර්ච් කරලා QR කෝඩ් එකේ ඉමේජ් එකක් අරගෙන ඩිසයින් එකට ඇඩ් කරනවා. මෙතනදී ප්‍රොෆෙෂනල් ලුක් එකක් ආවත් මේ QR එක ස්කෑන් කරාම මොන වගේ ඩීටේල්ස් එයිද මොන වගේ වෙබ්සයිට් වලට ලින්ක් වෙයිද කියන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ඔයාගේ ක්ලයන්ට් ඔයාට QR එකක් දුන්නේ නැත්නම් ඔයාට QR එකක් හදාගන්න වෙනවා. මේ වීඩියෝ එකෙන් අපි QR කෝඩ් එකක් හදන්නේ කොහොමද කියලා බලන ගමන් තවත් ගොඩක් දේවල් ඉගෙන ගන්න Master YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේකදී මම කිසිම software එකක් පාවිච්චි කරන්නේ නැතුව website එකක් පාවිච්චි කරලා තමයි QR කෝඩ් එක හදාගන්න යන්නේ. මුලින්ම මම මගේ web browser එක open කරනවා. ඊට පස්සේ මම QR code generator කියලා type කරලා search කරනවා. මේ විදිහට සර්ච් කරාම උඩින් මෙන වෙබ්සයිට් එක තමයි මම තෝරගන්නේ. මේ වෙබ්සයිට් එකේ ලින්ක් එකත් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටැබ්ස් පහක් තියෙනවා. මේ ටැබ්ස් පහෙන් එකක් තෝරගෙන තමයි අපිට මේ QR කෝඩ් එකට අවශ්‍ය ඩීටේල්ස් ඇතුළත් කරන්න තියෙන්නේ. දැන් මම කියන්නම් මේ ටැබ්ස් පහේ මොනවද තියෙන්නේ කියලා. පළවෙනි එක තමයි ෆ්‍රී ටෙක්ස්ට්. ඒ කියන්නේ අපිට මේකේ කැමති ටෙක්ස්ට් එකක් ටයිප් කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ URL. ඒ කියන්නේ අපිට වෙබ්සයිට් එකේ ලින්ක් එකක් මෙතනට ටයිප් කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා contact. මෙතනදී අපිට සම්පූර්ණයෙන්ම contact details දාලා මේක fill කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා phone. මෙතන phone number එකක් විතරක් අපිට අවශ්‍ය නම් type කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා SMS. මෙතනදී අපේ mobile number එක සහ අපිට අවශ්‍ය text message එකක් තියෙනවා නම් මේක type කරගන්න පුළුවන්. මෙතනදී මම URL කියන එක තෝරනවා. දැන් මම මේකට URL එකක් add කරලා QR code එක හදාගන්නවා. මේකට මම URL එක විදිහට මේ website එකේම URL එක copy කරලා paste කරගන්නවා. මෙතන අපිට මේ පෙන්වන ප්‍රිවියු එක live update වෙනවා. ඒක මම ඔයාලට පෙන්වන්නම් මේ අපි paste කරගත්ත URL එකේ characters එකින් එක delete කරලා මේ විදිහට characters එකින් එක delete වෙද්දී ඔයාලට පේනවා මේ QR එක live update වෙනවා. මම දැන් ආයේ මේ සම්පූර්ණ URL එකම copy කරලා මෙතනට paste කරගන්නවා. ඊට පස්සේ මම මේ QR එකේ ප්‍රිවියු එක දෙන තැනට යනවා. මෙතන උඩින් අපිට බලා ගන්න පුළුවන් 33ක් තියෙනවා. මෙතනින් මේ 33 click කරලා මම යනවා මේකේ option වලට. මේ ඔප්ෂන් වලින් අපිට පුළුවන් අවශ්‍ය නම් මේ වටේට තියෙන සුදු පාට මාජින් එක අයින් කරන්න. ඒ වගේම අපිට පුළුවන් මේ QR එකේ size එකක් තීරණය කරන්න. මෙතනදී මට මේකේ මාජින් එක අයින් කරනවත් default දෙන size එක වෙනස් කරනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මම මෙන්න මෙතන save කියන බටන් එකට click කරනවා. දැන් අපිට තියෙන්නේ මේ QR එකට නමක් type කරගන්න. මම QR කියලාම type කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන කැමති format එකක් තෝරගන්න. මේක PNG ද SVG ද EPS ද වැනි කියලා තෝරන්න පුළුවන්. මෙතනදී මම PNG තෝරගෙන save කියන බටන් එක click කරනවා. මේ විදිහට අපේ QR එක download වෙනවා. මෙන්න මේක තමයි අපි හදාගත්ත QR එක. දැන් ඔයාලට තියෙන්නේ මේ QR එක ඔයාගේ design එකට add කරගන්න. එහෙනම් Master YouTube channel එක subscribe කරලා දිගටම එකතුලා ඉන්න. අපි තවත් video එකකින් හම්බ වෙමු.